ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා හා නීතිඥයින් පිරිසක් අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. හෙට පිණිස අනුර කුමාර දිසානායක සමග නීතිඥවරුන්ගේ සංවාදයේ නමින් පැවති වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥයින් පිරිසක් එක්ව සිටියා. How do we change this political culture? අපි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නේ කොහොමද? අපේ රටේ දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා. ඒ අය කරන්නේ එකිනෙක ආරක්ෂා කර ගැනීම. අපි එතනින් ඉදිරියට ගමන් කරලා නැහැ. අපි යමක් අධිකරණයේ ප්‍රකාශ කළොත් එහෙම අපිට දරුණු විදිහට ප්‍රකාරයල්ල කරන කාලයක් තිබුණා. විනිසුරුවරු නම් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට ප්‍රධාන හේතුව වුණේ ඔවුන්ට ඉහළින් තිබිච්ච ආරක්ෂාව. අපි නීතිඥවරු හැටියට අපි විඳින දුක අපි දන්නේ. විනිසුරුවන් පත් කිරීමේදී යම් කිසි ක්‍රමවේදයක් සකස් කරා ජේෂ්ඨත්වය අනුව තනතුරු ලබා දෙන්න කටයුතු කරන්න පුළුවන්. විවෘතව කියන්න අවශ්‍ය නැහැ කොයි විදිහටද රාජ්‍ය ආයතන වලට නීතිපති දෙපාර්තමේන්තුවට කොහොමද නිලධාරීන් තෝරගන්නේ. දැන හැඳුනුම්කම් මත වෙනත් සම්බන්ධතා මත විනිශ්චයකාර දුරවලටත් එහෙමමයි. ඒවා ප්‍රතිඵල අපි අද විඳිනවා. නීතිපති දෙපාර්තමේන්තුව දාන නඩු පරදිනවා. පරදින්නේ මිනිස්සු හොරකම් කරපු හින්දා හොරකම් නොකරපු හින්දා නෙමෙයි. නඩු පරදින්නේ දාපු නඩුව වැරදි. නඩුවක් හරියට දාගන්න පුළුවන්. නඩුවක් හරියට හදාගන්න පුළුවන්. දක්ෂ නීතිඥෝ අද නැහැ. කවුරු හරි කියන්නේ හොයාගන්න බැරි වෙච්ච අපරාධය. හොයාගන්න බැරි හැම අපරාධයක්ම කරේ ආණ්ඩුව. රජේ කාර්යාල නිලධාරිය ෆයිල් එකක් එළියට ගන්න රුපියල් 200ක් දීපන් කියලා ඉන්න එක ලේසිනේ. හෘද සාක්ෂියක් තියෙන මිනිහට ඒක කරන්න බෑ. නමුත් ඔහු එතෙන්ද ඇති වී තිබෙන්නේ. උගේ ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයකට. හැබැයි ඉයලා අය ධනෙ ක්‍රැෂ් කරේ ජීවත් වෙන්න බැරි නිසා නෙමෙයි. මම නම් කියන අවශ්‍ය රවි කරුණායක හොරකම් කරන්නේ ජීවත් වෙන්න බැරි ප්‍රශ්නයකට නෙමෙයි. බැසිල් රාජපක්ෂ ධනෙ ක්‍රැෂ් කරේ ජීවත් වීම පිළිබඳ දරුවන්ට උගන්වන්න ගයක් හදාගන්න මේ ප්‍රශ්නයකට නෙමෙයි.